මගේ නම හරුෂ ගිම්හාන මම තමයි 2020 ආනන්ද රාග කැප්ටන් අතර මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔයගලන්ට මොටිවේෂන් ලෙක්චර් එකක් ගන්න නෙමෙයි ඊට වඩා ගිය දෙයක් ඔයගලන්ට කියන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට පස්සේ ගොඩක් කට්ටියගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා නම් මම ඒකට කැමතියි මොකද රග ප්ලේයර් කෙනෙක් එමත් නැත්නම් ස්පෝට් කරන කෙනෙක් කියන ස්ටෑන්ඩඩ් එක නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න කෙනෙක්ට ගන්න බෑ මල්ලි. ඒ දේ ගන්න ඔයා කැප වෙන්න ඕනේ, ඒක ඩ්‍රීම් කරන්න ඕනේ, ඒ දේ වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඒ දේ වෙනුවෙන් මල්ලි ගොඩක් ලොකු සීනක්. පොඩි පොඩි නෙමෙයි, ඔයා හිතේ තියාගෙන ටාගට් එක වැඩ කරන්න හැම වෙලේම. මේ ටාගට් එක ඔයා ඇචීව් කරන්න හැම වෙලේම මේ ටාගට් එකට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. එතකොට තමයි ඔයාගේ වාඩ යන්න පුළුවන් ඔයාගේ ඒම් එක ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන් මල්ලි මේ වෙද්දී ගොඩක් කට්ටිය ඇතුළේ ජනප්‍රිය සෝෂල් මීඩියා කියන එක සෝෂල් මීඩියාවල හීරෝස්ලා කියන්නේ සෝෂල් මීඩියා හීරෝස්ලා වෙන්න ගොඩක් කට්ටිය කැමති මල්ලි එහෙම හීරෝ කෙනෙක් වෙලා කවදාවත් ඔයාටවත් සමාජයටත් කවද කිසිම වැඩක් නැහැ ඔයා බලන්න මල්ලි රියල් හීරෝ කෙනෙක් කියන්නේ රියල් හීරෝ කෙනෙක් වෙන්න මල්ලි නිකන් සෝෂල් මීඩියා එකේ ප්‍රවුඩ් ටු බී ආනන්දියන් ආනන්දියන් කියලා දාලා වැඩක් නැහැ මල්ලි ඒ දේ ගන්න ඔයා ඒ දේ වෙනුවෙන් කැපකිරීමක් මොකක් හරි දෙයක් කරලා තියෙන්න ඕනේ. වාට ඒ දේ ගන්න සෝෂල් මීඩියා නෙමෙයි වාට ඊටලා දේවල් ස්කෝල ඇතුළේ ගොඩක් දේවල් තියෙනවා. හොඳම උදාහරණය තමයි රගර්. එහෙම නැත්නම් ස්පෝට් එකක්. තමන් ස්පෝට් එකක් කරලා කැපිලා පේන දේ සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් පෝස්ට් කරලා එහෙම නැත්නම් බයෝ එකේ ආනන්දින් කියලා දාලා ගන්න ගැම්මට වඩා වාට ගැම්මක් ගන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ප්‍රැක්ටිස් කරලා වෝම් අප් කරලා වේට් ටිකක් කරලා ඒ ගන්න ගැම්ම මල්ලි කවදාවත් සෝෂල් මීඩියා වලින් ගන්න බෑ. ඔයා ඇත්තටම හීරෝ කෙනෙක් වෙන්න ආසනම් කැපිලා වෙන චරිතයක් වෙන්න ආසනම් ස්පෝට් එකක් කරන්න. මල්ලි පන්ති කාමරයකට කොටු වෙලා හිටියා කියලා ඔයගලන්ට ස්පෝට් ටීම් එකේ කැප්ටන් නේම නැත්තම් ස්කෝලේ HP ගන්න එක්ස්පීරියන්ස් එක කවදාවත් ගන්න බෑ මල්ලි. ස්කෝලේ HP ගත්තොත් ළමයි 7000ක් පාලනය කරනවා මල්ලි. ඒක ඒ තැනට යන්න ගොඩක් ඇචීව්මන්ට්ස් තියෙන්න ඕනේ. ඒ ඇචීව්මන්ට්ස් ගන්න ඔයාලට පන්ති කාමරය ඇතුලේ ඉඳලා බෑ. ගත්තොත් මං ආනන්දේ රග කැප්ටන් විදියට මගේ වටේ ඉන්නවා 25 දෙනෙක් 30 දෙනෙක්. එතන හෑන්ඩල් කරන එක්ස්පීරියන්ස් එක ඔයාලට පන්ති කාමරය ඇතුලේ ඉඳලා ගන්න බෑ. ඒක ඔයාට අද විතරක් නෙමෙයි එටත් නෙමෙයි ඔයා ජොබ් එකකට යද්දි ඊට පස්සේ එතනින් එහාට දෙයකට කරද්දි අනිවාර්යෙන් ඒ දේ ඒකේ වටිනාකමක් තියෙයි මල්ලි ස්කෝලේ යන අවුරුදු 13ම පන්ති කාමරය ඇතුලේ ඉඳලා ස්කෝලෙන් එළියට ගියොත් ඒ ලබන ෆීලිං එකයි ස්පෝට් එකක් කළේ ස්පෝට් එකේ ඉන්න යාළුවෝ ඒ ස්පෝට් එක ගන්න ස්පිරිට් එකයි අරගෙන ඒ දෙකම එකතු කරගෙන ස්කෝලෙන් එළියට ගියොත් ඔයාට මාර කියන්නේ ස්කෝලෙන් එළියේදීත් මාර පිළිගැනීමක් තියෙයි මම හිතනවා මේ වගේ මේ ප්‍රොජෙක්ට් එක නිසා ස්කෝලේ ස්පෝර්ට්ස් වල ලොකු වෙනසක් ඇති වෙයි කියලා ඒ වෙනස කරන්න ප්‍රිෆෙට් ගිල්ඩ් එකට ඒ වගේම ස්පෝර්ට්ස් වල ලොකු සපෝට් එකක් ඉස්කෝලේ ඉන්න 7000 ළමයි 7000 ගෙන්ම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා